විභවන් දුවේ පුතේ ඔයාලා අදත් අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දුවේ පුතේ අපි අද කතා කරන්න යන්නේ හත වසර ඉතිහාසයේ පොතේ 4 වෙනි පාඩම. පසු කාලින්න පාලන මධ්‍යස්ථාන. අපි පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩම් මේ විදිහට කතා කරලා අවසන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා මේ පාඩම් ටික බලන්න. ඉතින් අපි අද කතා කරන්න යන්නේ පසු කාලීන පාලන මධ්‍යස්ථාන. නේද? ඔයගොල්ලෝ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification bell එක on කරලා තියාගන්න පුතේ. අපි ඉදිරියේදී මේ පාඩම් සියල්ලම ආවරණය කරන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් සිද්ධ කරන නිසා ඔයගොල්ලන්ට මේ channel එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් දුවේ පුතේ අපි අද කතා කරමු හතරවෙනි පාඩම පසු කාලීන පාලන මධ්‍යස්ථාන. ඊට පුතේ අපි කතා කරා අනුරාධපුරය රාජධානිය වසර 1500ක පමණ කාලයක් තිබ්බ පොළොන්නරුව රාජධානිය වසර 150කට ආසන්න කාල පරිච්ඡේදයක් පැවතුණා කියලා අපි මීට කලින් පාඩම්වලදී ඉගෙනගෙන තියෙනවා. අනුරාධපුර රාජධානිය අවුරුදු නැත්ත වසර 1500. පොළොන්නරුව රාජධානිය වසර 150ක පමණ කාලයක් තිබුණා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේ සම්බන්ධව කතා කරා වගේ මුත්තේ මේ කාල පරිච්ඡේදය මීට පෙර අපි ඉගෙනගෙන තියෙනවනේ මේ දේවල් නේද? අනුරාධපුර පොළොන්නරුව රාජධානිය පැවති අවදිය අජරට ශිෂ්ටාචාරය ලෙස හඳුන්වනවා. මේ අනුරාධපුරය පොළොන්නරුව රාජධානිය ලෙස පැවති කාලය හඳුන්වනවා රජරට ශිෂ්ටාචාරය ලෙස හඳුන්වනවා. අනුරාධපුර පොළොන්නරුව කියන්නේ රජරට ශිෂ්ටාචාරය කියලා තමයි දුවේ පුතේ හඳුන්වලා තියෙන්නේ. එතකොට අනුරාධපුර පොළොන්නරුව රාජධානිය රජරට ශිෂ්ටාචාරය ලෙස හඳුන්වනවා කියලා මෙතනින් ඔබලොන්ට සටහන් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1215 දී පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමේ සිට ක්‍රිස්තු වර්ෂ 1415 දී කෝට්ටේ රාජධානිය ආරම්භ වන තෙක් වසර 200ක පමණ කාලයක් තුළ රාජ්‍ය ස්ථාන පහක් පැවතිලා තිබෙනවා. කියන්නේ අවුරුදු 200ක් වගේ කාල පරාසයක් තුළ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1215 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1415 දක්වා කාලය කෝට්ටේ රාජධානිය ආරම්භ වන තෙක් වසර 200ක පමණ කාලයක් තුළ මධ්‍යස්ථාන රාජ්‍ය මධ්‍යස්ථාන පහක් පැවතිලා තිබෙනවා. මෙසේ රාජ්‍ය මධ්‍යස්ථාන හේවත් අගනගර විනාශ වීමට බලපෑ හේතු කිහිපයක් තියෙනවා. මේ අපි කියුවා මම මේ මධ්‍යස්ථාන නැත්නම් මේ රාජධානි අග නගර වෙනස් වීමට බලපෑ හේතු කාරණා කීපයක් තියෙනවා. ඒ පිළිබඳව රාජධානි වල ශ්‍රේෂ්ඨ පාලකයන් මේ කාලවලදී ප්‍රගතියට හේතු වූ කරුණු සහ දේශපාලන ආර්ථික ජයග්‍රහණ ආදී පිළිබඳව අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කිව්වා අනුරාධපුර රාජධානිය වසර 1500ක පමණ කාලයක් පොළොන්නරුව රාජධානිය වසර 150ක පමණ කාල පරිච්ඡේදයක් පැවතෙනවා. මීට පෙර අපි මේ සම්බන්ධව ඉගෙනගෙන තියෙනවා. ඒකට අපි මේ අනුරාධපුර පොළොන්නරුව රාජධානිය කියන්නේ දුවේ පුතේ මේ රජරට ශිෂ්ටාචාරය පැවති යුගයේ විදිහට තමයි මේ කාලේ හඳුන්වන්නේ. ක්‍රිස්තු වර්ෂ 1250දී පොළොන්නරුව රාජධානිය බිඳ වැටෙනවා. ඊට පස්සේ 215න් පසුව කියන්නේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටිලා ක්‍රිස්තු වර්ෂ 1415 අතර කාලයේදී මේ කෝට්ටේ රාජධානිය ආරම්භ වෙන තෙක් වසර 200කට ආසන්න කාලයක් මේ රාජධානි පහක් මේ කාලේ පවතිනවා. ඉතින් පුතේ මේ පාඩමේදී අපිට කතා කරන්න තියෙන්නේ මේ අගනගර වෙනස් වීමට බලපෑ කාරණා සම්බන්ධව රාජධානිය සිසු ශ්‍රේෂ්ඨ පාලකයන් සම්බන්ධව තමයි අපිට ඒ වගේම දේශපාලන ආර්ථික ජයග්‍රහණයන් පිළිබඳව මේ පාඩමේදී අපි කතා කරමු. දැන් පළවෙනි විජේ බාහු පළවෙනි පරාක්‍රම බාහු නැත්නම් මහා පරාක්‍රම බාහු වැනි ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ පාලන මධ්‍යස්ථානීය වූ පොළොන්නරුව
නිශ්ශංක මල්ල රජතුමාගෙන් අනතුරුව පරිහානියට පත් වීමට කරුණු සැලසෙනවා. කියන්නේ දැන් මේ කාලයේ වෙද්දී රාජධානියක් විදිහට පැවතිලා පළවෙනි විජේබාහු මහා පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ පාලකයන්ගේ පාලන මධ්‍යස්ථානීය වූ මේ පොළොන්නරුව නිශ්ශංක මල්ල රජතුමාගෙන් අනතුරුව පරිහානියට පත් වීමට කරුණු සැලසෙනවා. මේ නිශ්ශංක මල්ල රජුට පසුව දුර්වල පාලකයන් තමයි බලයට පත් වෙන්නේ. අපි කතා කරා පළවෙනි විජේබාහු මහා පරාක්‍රම බාහු වෙන ශ්‍රේෂ්ඨ පාලකයෝ ගැන අපි කතා කරලා තියෙනවා නේද? එතන මෙතනදී මේ නිශ්ශංක මල්ල ඔයාලට මතක ඇති අපි දෙවිඩි පාරුවේ කීර්තිමත් රජවරු කියලා කතා කරානේ. ඒට නිශ්ශංක මල්ල රජුට පසුව එහි දුර්වල පාලකයන් බලයට පත් වූ අතර ඒ කිසිවෙකුට හෝ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ විශාල කාල පරාසය වැඩියෙන් පාලනය කරන්න මේගොල්ලන්ට අවස්ථාව ලැබුණේ නැහැ මේ කාලයේ වෙද්දී. ඇස්සේ මේ මෙසේ රාජධානිය දුර්වල වෙමින් පවතිනකොට මේ රාජධානි මේ වගේ දුර්වල අවස්ථාවක පවතිනකොට මොකද කරන්නේ? මේ ඉන්දියාවේ කාලිංග දේශයේ සිට පැමිණි මාගනම් ආක්‍රමණිකයේ විශාල හමුදාවක් සමග ලංකාවට ගොඩ බහිනවා. මේ කාලයේ වෙද්දි මේ රාජධානිය දුර්වල වෙමින් පවතිනවා. ඉන්දියාවේ කාලිංග දේශයේ සිට පැමිණි මාගනම් ආක්‍රමණිකයේ විශාල හමුදාවක් සමග ලංකාවට ගොඩ බහිනවා. වර්ෂ 1215 දී සිදු වූ මාගගේ ආක්‍රමණයට මුහුණ දීමට එවකට පොළොන්නරුවේ පාලකයා වෙසිටි පරාක්‍රම පණ්ඩු රජුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ 1215 වෙද්දී පොළොන්නරුවේ පාලකයා වෙන්නේ පරාක්‍රම පණ්ඩු. පරාක්‍රම පණ්ඩු කුමාරයාට නැත්නම් රජතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ මාගගේ ආක්‍රමණයට මුහුණ දෙන්න. ඉතින් මොකද කරන්නේ? මේ නිසා මේ ආක්‍රමණිකයෝ නැත්නම් මාගගේ මාග ආක්‍රමණිකයන් විසින් මේ පොළොන්නරුව ප්‍රදේශය යටත් කර ගන්නවා. පැහැදිලිද මේ ටික? කියන්නේ දේශපාලන බලය දුර්වල වෙද්දී අපිට ආසන්නම රට ඉන්දියාවනේ නේද? ඒක දකුණු ඉන්දියා ප්‍රදේශයෙන් ඇවිල්ලා මේ මාගනම් ආක්‍රමණිකයා විසින් විශාල හමුදාවක් අරගෙන වෙයිද මේ කාලේ 1215 වෙද්දී පොළොන්නරුව යටත් කර ගන්නවා. මාගගේ හමුදාව පොළොන්නරුව අල්ලාගෙන සිටියේදී විවිධ ආරක්ෂිත ස්ථානවල බලකොටු තනාගෙන මේ ආක්‍රමණිකයන්ට දකුණට ඒමට ඉඩ නොදී රටත් ජනතාවත් ආරක්ෂා කළ නායකයන් කිහිප දෙනෙක් ගැන මහා වංශයේ සඳහන් වෙලා තියෙනවා. කියන්නේ දුවේ පුතේ දැන් අපි කිව්ව මාගගේ මේ හමුදාව පොළොන්නරුව රාජධානිය කරගෙන ඉන්න කාලෙදී විවිධ ආරක්ෂිත ස්ථානවල බලකොටු තනාගෙන ආක්‍රමණිකයන්ට දකුණට ඒමට ඉඩ නොදී රටත් ජනතාවත් ආරක්ෂා කළ නායකයෝ කීප දෙනෙක් ගැන සඳහන් වෙනවා. අපි බලමු ඒ නායකයෝ කවුද කියලා. මිනිපේ ගඟේ ගන්දෙනිය පර්වතයේ බලකොටුවක් තනාගෙන සංක නම් සෙනවියත්, යාපහුව කඳු මුඳුනේ බලකොටුවක් තනාගෙන සුබ නම් සෙනවියත්, රුහුණේ මේ ගෝවින්ද මලේ නම් කඳු මුඳුනේ බලකොටුවක් තනාගෙන මේ බුවනෙක බාහුව ආදිපාදවරයා මේ ආදී මෙලෙස සතුරු හමුදා ගමන් කර මග බලක් වන බලක් වූ නායකයෝ විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. මේ තුන මාක් කරගන්න. ඔයගොල්ලෝ හයිලයිට් එකක් අරගෙන මාක් කරගත්තකමක් නැහැ. නැත්තම් ඔයාලගේ අච්චුපොත තියෙනවා නම් අච්චුපොත හයිලයිට් කරන්න එපා. මේ තරුවක් දාලා තියාගන්න පැන්සලෙන් ඇස්සේ ඔයගොල්ලන්ගේ ජෝර්නල් පොතකට ගන්න මේ කරුණු ටික. කියන්නේ මේ මිනිපේ ගන්දෙනි පර්වතයේ බලකොටුවක් පිටවාගෙන සංකසෙනවියා ආරක්ෂාව සපයනවා. යාපහුව කඳු මුඳුනේ බලකොටුවක් තනාගෙන සුබසෙනවියා ආරක්ෂාව සපයනවා. ගෝවින්ද මලේ නම් කඳු මුඳුනේ බලකොටුවක් තනාගෙන උබුවනෙක බාහෝ ආදිපාදවරයා ආරක්ෂාව සපයනවා. මේ සතුරු ආක්‍රමණ පොළොන්නරුව අල්ලගත්තට පස්සේ රටේ ජනතාව මේ දකුණට ඒමට තිබ ස්ථාන ආරක්ෂා කරමින් රට ජනතාවත් ආරක්ෂා කරන්නට මේ විදිහට කටයුතු කළා කියලා මේ මහා වංශයේ නම් ග්‍රන්ථයේ
සඳහන් වෙලා තියෙනවා. මේකත් ලකුණු කරලා තියාගන්න. මේක මේ තුන්දෙනා ආරක්ෂාව සැපෙව්වා කියලා අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ මේ මහා වංශයේ කියන පොතේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. කොට මේ ක්‍රියාවලිය අපිට වෙන්නලා තියෙනවා මේ අතර එක සිටීමේ දකුණට ආක්‍රමණයකින් පැමිණීම වැළැක්වීමට මේ ආක්‍රමණ කුකුමද මේ සැලැස්වේ කියන එකේ දීලා තියෙනවා ඔයාලට. මේ සිටීමේ ස්ථාන තුනක් දීලා තියෙනවානේ. එතන තියෙනවා යාපහුව බලකොටුව, මෙතන මිනිපේ ගන්දෙනිය බලකොටුව, මෙතන තියෙනවා ගෝවින්ද මලයේ බලකොටුව. පැහැදිලිද? මෙතනින් දීලා තියෙනවා ඔයාලට මේ මිකොල පාටින් ඔයාලගේ පුතේ දා තියෙනවා දක්වලා යාපහුව බලකොටුව, මිනිපේ බලකොටුව, ගෝවින්ද මලයේ බලකොටුව. එතකොට පොළොන්නරුව තියෙන්නේ මෙන්න මෙතන. මේ පොළොන්නරුව රාජධානියේ ඉඳලා මේ පහළට නැත්තම් දකුණු ප්‍රදේශයට මේ ප්‍රදේශයේ පහළට මේ බලේ පිටුවා ගන්න අවස්ථාව දෙන්නේ නැතුව මෙන්න මේ වගේ ස්ථාන තුනකින් ආරක්ෂාව සපයනවා. දකුණු ප්‍රදේශයට මේ කාලිංග මාග ආක්‍රමණයට නැත්තම් මේ ආක්‍රමණිකයින්ට පහළට ගමන් කරන්න නොදී යාපහුව බලකොටුව, මිනිපේ ගන්දෙනිය බලකොටුව, ගෝවින්ද මලය බලකොටුව. මොකට යාපහුව බලකොටුවේ කවුද හිටියේ? මේ සුභසෙන්ගියා. ඊළඟට මිනිපේ ගන්දෙනිය බලකොටුවේ කවුද හිටියේ? සංකනම් තෙනවියා. ඊළඟට රුහුණේ මේ ගෝවින්ද මලයේ බලකොටුව තනාගත්තේ භුවනික බාහු ආදිපාද වරි. පැහැදිලිද ටික? හරි. මොකට මේ වගේ පැරණි බෙදීම් අනුව දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ පොළොන්නරු රාජධානියේ පැවති කාලේදී පොළොන්නරු රාජධානිය පසුව පැවති රාජධානී කිහිපයක් නේද? මේ පොළොන්නරු රාජධානිය මේ හා පරිහානියට පත් වුණාට පස්සේ අපිට රාජධානී කිහිපයක් හම්බ වෙනවනේ නේද? ඒ අතරින් යාපහුව, කුරුණෑගල, මේ තියෙනවා දඹදෙනිය, ගම්පල කෝට්ටේ. රාජධානී පහක් අපිට හම්බ වෙනවා. යාපහුව, කුරුණෑගල, දඹදෙනිය, ගම්පල කෝට්ටේ. හරිද? ඔයාලා මේක දන්නව නේද? මේ ඉස්ලාම අපේ රාජධානිය මොකද්ද? රාජධානිය අනුරාධපුරේ. අනුරාධපුරයේ පොළොන්නරුව ඊට පස්සේ දඹදෙනියට එනවා. දඹදෙනියෙන් යාපහුවට යනවා. යාපහුවෙන් කුරුණෑගලට, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ කියන රාජධානි වලට අපේ රාජධානි මාරු වීම සිද්ධ වෙනවා. ඔයාලට මතකයි මේක මතක තිය රාජධානි ටික මතක තියාගන්න. කෙටියෙන් ලියාගන්න. අපෝ, දයා, කුග, කෝම. කුග, කෝම. කෝම කියන්නේ කෝට්ටේ මහනුවර. හරිද? ඒක මෙතන ලියාගන්න. අනුරාධපුරය. එතකොට අයන්නේ කියන්නේ අනුරාධපුරය. හරිද? අනුරාධපුරය. ඊළඟට අයන්නේ කියන්නේ අනුරාධපුරය. ඊළඟට හොයන්නේ අපෝ නේද? පොළොන්නරුව. ඊළඟට පොළොන්නරුව. ඊළඟට තියෙන්නේ අපිට දයා. හරිද? එසේ දයන්නේ තියෙන්නේ දඹදෙනිය. හරිද? ඊළඟට යා. අපෝ දයා. හරිද? දයා පහුව. ඊළඟට කුයන්නේ. කුයන්නේ මොකද්ද? කුරු නෑගල. හරිද? ඊට පස්සේ ගයන්නේ. ගයන්නේ මොකද්ද? ගම් පොළ. හරිද? ඊළඟට මොකද්ද? කෝනේ. හරිද? කෝට්ටේ. එතකොට අපිට මේ රාජධානී අතර මේ තමා වෙන්නේ අවසාන රාජධානිය තමයි පුතේ අපිට ම කියලා කිව්වන්නේ නේද? මහා නුවර. අපිට එතකොට මෙන්න මේ රාජධානී පිට තමයි ඉතිහාසය අධ්‍යයනයේදී අපිට වැදගත්. මෙන්න මේ ආකාරයෙන් තමයි රාජධානී ව්‍යාප්ත වීම සිද්ධ වුණේ. අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ, මහනුවර. කොට
මේ රාජධානී ටික. හරිද? මේක පැහැදිලිව ඔයාලගේ පොතේ ලියා ගන්න. මේක මතක තියා ගන්න. භාවිතා කරන්න තියෙන්නේ මොකද්ද? හරිද? මෙන්න මේ ටික. දැන් ඔයාලා මේක පාඩම් කරද්දී ඔයාලට මතක තියා ගන්න තියෙන්නේ මෙන්න මේ වචන ටික. හරිද? එතකොට මේ මුලා කුරෙන් ඔයාලට පුළුවන් සම්පූර්ණ රාජධානී ටික මතක තියාගන්න. අපෝ දයා කුගකෝම් අනුරාධපුර පොළොන්නරුව දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පල කෝට්ටේ මහනුවර කියන රාජධානී අනුපිළිවෙලින් මතක තියාගන්න පුළුවන්. ඔයාලා මේක සටහන් කරලා ඔයාලගේ පොතේ තියාගන්න. හරිනේ? අපි එහෙනම් ඉදිරියට යමු. ඇස්සේ අපි කිව්වනේ මේ කාලිංගගේ නායකයෝ දැන් මේ ඉන්නවා කියලා නේද? මේම නායකයෝ මාගගේ හමුදාව දකුණට පැමිණීම වැළැක්වීමට සමත් වූ ශක්තිමත් රාජධානියක් බිහි කිරීමට කටයුතු කළ බවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ නායකයෝ මාගගේ හමුදාවට දකුණට පැමිණීමට වැළැක්වීමට කටයුතු කරත් ශක්තිමත් රාජධානියක් බිහි කරා කියලා අපිට තොරතුරු ලැබෙන්නේ නැහැ. එම අභියෝගයේ ජය ගැනීමට ක්‍රියා කරේ වන්නි නායකයෙකු ලෙස ප්‍රසිද්ධව සිටි තුන්වෙනි විජේබාහු රජතුමා. සටහන් කරගන්න පුතේක තමා කරගන්න. මේ සඳහා මේ වන්නි නායකයෙකු වෙලා හිටපු මේ තුන්වෙනි විජේබාහු රජතුමා දඹදෙනිය රාජධානිය පිහිටවන්න කටයුතු කරනවා. අපිට මේ දඹදෙනිය රාජ්‍ය පිහිටවීමෙන් පසුව කෝට්ටේ රාජ්‍ය ආරම්භනතේ රාජ මධ්‍යස්ථාන කිහිපයක් පැවතිලා තියෙනවා. නේද? මේ දඹදෙනිය රාජධානිය ආරම්භ වෙන්න ආරම්භ වීමත් සමග දඹදෙනිය රාජ්‍ය පිහිටුවීමෙන් පසු කෝට්ටේ රාජධානිය ආරම්භ වෙද්දී රාජ්‍ය මධ්‍යස්ථාන කිහිපයක් පැවතිලා තියෙනවා. මෙසේ වරින් වර රාජධානී බිහිවීමට බලපෑපු හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි ආරක්ෂිත හේතු සහ ආරක්ෂිත හේතු. එතකොට මේ වරේ රාජධානී බිහිවීමට හේතු කිහිපයක් බලපාලා තියෙනවා. ආරක්ෂිත හේතු සහ ආර්ථික හේතු කියන දේවල් මේ දඹදෙනිය රාජධානිය පිහිටීමෙන් පස්සේ කෝට්ටේ රාජධානිය වෙනකන් විවිධ මේ කෙටි කාලයක් තුළ රාජධානී කිහිපයකට මාරු වෙනවා. රාජ මධ්‍යස්ථාන කිහිපයක් බිහිවෙනවා. ඒකට හේතුව තමයි ආරක්ෂිත හේතු සහ ආර්ථික හේතු කියන දේවල් නිසා. පොළොන්නරුව රාජධානිය බිඳවැටීමෙන් පසුව ගත වූ වසර 200ක කාලයේදී අලුත් රජ පෙළපත් කිහිපයක් බලයට පත් වෙන්න හේතුවක් වෙනවා. ඒ කියන්නේ මේ පොළොන්නරුව රාජධානිය කියන්නේ අනුරාධපුර රාජධානිය ඊට පස්සේ පොළොන්නරුව රාජධානිය පොළොන්නරුව රාජධානිය කාලිංග මාගගේ ආක්‍රමණය බිඳවැටෙනවා. බිඳවැටෙනාට පස්සේ ඉතිරි වසර 200ක පමණ කාලයේදී රජ පෙළපත් කිහිපයක් බලයට පත් වෙනවා. පැහැදිලි නේද ඒ ටික? හරි. එතකොට මේ කාල පරිච්ඡේදය තුල එක් එක් කාලවල මේ රාජ්‍යයට උරුමකම් උරුමකරුවන් පැවති අතර ගැටුම් වැනි අභ්‍යන්තර හේතු මෙන්ම විදේශීය රටවලින් එල්ල වූ ආක්‍රමණික තර්ජන නිසා බාහිර හේතුන් නිසා අගනුවර ආරක්ෂා කර ගැනීම ප්‍රමුඛත්වයලා සැලකේ. ඒ කියන්නේ මේ කාලවලදී රාජ්‍ය උරුමකරුවන් අතර ගැටුම් පැවතුණා. කියන්නේ අරගල ඇති වෙනවා මේ රාජ්‍ය උරුමකරුවන් අතර. ඒ වගේම තමයි දුවේ පුතේ අභ්‍යන්තර හේතු. ඒ කියන්නේ මේගොල්ලෝ අතර සටන් නැති වෙනවා කියන්නේ රට අභ්‍යන්තරේ නැත්නම් රට ඇතුළත මේ රාජ්‍ය උරුමකරුවන් අතර සටන් නැති වෙනවා. ගැටුම් ඇති වෙනවා. ඒකට විදේශීය රටවලින් එල්ල වූ ආක්‍රමණ තර්ජන වැනි බාහිර හේතුත් මේ කාලේ බලපානවා. එතකොට මොකද කරන්නේ? මේ අගනුවර ආරක්ෂා කර ගැනීම තමයි ප්‍රමුඛත්වයලා සැලකේ. කියන්නේ ඒ අවස්ථාවේ තියෙන අගනුවර ආරක්ෂා කර ගැනීමට තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. මේ නිසා දඹදෙනියෙන් යාපහුවටත් ඉන්පසු කුරුණෑගලටත් පසුව ගම්පොළටත් වශයෙන් ආරක්ෂාවපත විටින් විට වඩාත් හිතකර ස්ථානවලට අගනුවර මාරු කෙරේ. ඒ කියන්නේ දඹදෙනියෙන් යාපහුවටත් ඉන්පසු කුරුණෑගලටත් පසුව ගම්පොළටත් වශයෙන් ආරක්ෂාවපත විටින් විට වඩාත් හිතකර ස්ථානවලට අගනුවර මාරු වීම සිද්ධ වෙනවා. ඒකත් සටහනක් දාලා තියාගන්න. මෙතනින් තරු මාක් එකක් දාලා තියාගන්න. මොකද මේ ටික මතක තියෙන්න ඕනේ නේද? අපේ දඹදෙනියේ දැන් අපි කිව්වා මේ කාරණාත් එක්ක වරින් වර රාජධානී මාරු වෙන්න බලපෑව ආරක්ෂක හේතු සහ ආර්ථික හේතු. මේ නිසා දඹදෙනියේ රාජධානියෙන් පස්සේ පසුව
යාපහුවටත් යාපහුවෙන් කුරුණෑගලටත් කුරුණෑගලින් ගම්පොළටත් වශයෙන් රාජධානියේ මා විදින් විර ආරක්ෂාව පදා මාරු වීම සිද්ධ වෙනවා. එතකොට මේ කාලයේදී ලෝකයේ සිදු නව වෙළඳ ප්‍රවණතා අනුව ලංකාවේ වෙළඳ කටයුතු වලට නවතාවයක් ඇති වෙන්න බලපානවා. එතකොට මේ වගේ පසුබිමක් තුළ රජරට ශිෂ්ටාචාර සමයේ සාම්ප්‍රදායික වෙළඳ ද්‍රව්‍ය වූ අපි කියවනේ අලියතු මුතුමැණික් ආදී දේමෙන්ම මේ කාලේ ලංකාවේ කුළුබඩු සැලකේ යුතු ඉල්ලුමක් පැවතුණා. මේ නිසා කුළුබඩු බහුලව වැවෙන තෙත් කලාපය ආර්ථික කටයුතු වලට හිතකර පරිසරයක් බිහි කළා. මේ රජරට ශිෂ්ටාචාර සමයේ සාම්ප්‍රදායික වෙළඳ ද්‍රව්‍ය වූ අලියතු මුතුමැණික් ආදී මෙන්ම මේ කාලයේදී ලංකාවේ කුළුබඩු වලට සැලකේ යුතු ඉල්ලුමක් ඇති වුණා. මේ නිසා කුළුබඩු බහුලව වැවුණු තෙත් කලාපය ආර්ථික කටයුතු වලට වඩා හිතකර තත්ත්වයක් පැවතුණා. මෙබඳු බාහිර ආර්ථික හේතු වලට අමතරව කුෂිකාර්මික හා වෙළඳ කියන්නේ මේ කාලයේදී බාහිර මෙබඳු ආර්ථික හේතු මුල් කරගෙන මේ කුළුබඩු වැවෙන ප්‍රදේශවල ආර්ථික කටයුතු වලට වඩා හිතකර වෙනවානේ මේ කාලයේදී. මොකද ලංකාවේ මේ අලියතුන් මුතුමැණික් සහ ලංකාවේ කුළුබඩු වලට සැලකිය යුතු ඉල්ලුමක් ලැබෙනවා වෙළඳපළේ. ඒක නිසා මේ කුළුබඩු වැවෙන ප්‍රදේශ වඩාත් හිතකර ප්‍රදේශ විදිහට සලකනවා. සෙ මෙබඳු බාහිර ආර්ථික හේතුන්ට අමතරව කුෂිකාර්මාන්තය කුෂිකාර්මික හා වෙළඳ ශේෂ්ඨ වලට මුහුණ දුන් අභ්‍යන්තර ආර්ථික තත්ත්වයක්ද මේ සඳහා බලපාලා තියෙනවා. හින්දු වේ පුතේ මේ කාලේ තව දෙයක් තමයි මේ රජරට වාරි මාර්ග පද්ධතිය විනාශ වී කලක් එම ප්‍රදේශ අතහැරීම නිසා නැවත සංවර්ධනය කිරීම දුෂ්කර වෙනවා. කියන්නේ දැන් මේ කාලේ වෙදි මේ රජරට ශිෂ්ටාචාරය කියන්නේ අපි කිව්වේ මේ අනුරාධපුර පොළොන්නරුවනේ නේද? ඉතින් මේ රජරට වාරි මාර්ග පද්ධතිය විනාශ වී කලක් එම ප්‍රදේශ අතහැර දැමීම නිසා නැවත ඒවා සංවර්ධනය කිරීම දුෂ්කර වෙනවා. එතකොට මේ තෙත් කලාපයට සුදුසු වන්දමින් උඩා කුඹුරු වගාව, හෙල්මලු වගාව වැනි නව ක්‍රම ජනතාවට පුරුදු වෙන්න සිද්ධ වෙනවා. නේද? එතකොට පුතේ මේ මේක හොඳට මතක තියෙන්න ඕනි ඔයගොල්ලන්ට. දැන් මේ උඩරට ප්‍රදේශයේ දැන් මේ රජරට ශිෂ්ටාචාරයේ වාරි මාර්ග පද්ධතිය බිඳ වැටීමත් එක්ක කුෂිකර්මාන්තේ සමීව සංවර්ධනය කළ කුෂිකර්මාන්තේ නගා සිටුවන්නේ ටිකක් අපහසු වෙනවනේ නේද? ඒක නිසා තෙත් කලාපයට සුදුසු වන්දමින් මේ කුඩා කුඹුරු වගාව සහ හෙල්මලු වගාව වැනි දේවල් කරන්න පටන් ගන්න. හරිද? එතකොට මේ හෙල්මලු වගාව කියන්නේ මුත්තේ මේ කඳුකර ප්‍රදේශවල වගා කරන්න භාවිතා කරලා තියෙනවා. හරිද? ඔයාලට මහනුවර රාජධානිය කියන ඊළඟ යුද්ධයේදී මේ සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. මේ හෙල්මලු වගා ක්‍රමය වගා කටයුතු වලදී මේ කඳුකර ප්‍රදේශ වගා කරන්න බලපාලා තියෙනවා. නේද? ඉතින් මේ ටික හොඳින් අවබෝධ කරගන්න. එතකොට මේ වගේම තමයි මේක සටහනක් දාලා තියාගන්න. මොකද මේක මේවා මේ දේවල් පොඩි පොඩි දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි. ඔයාලා මම මේ highlight කරන දේවල් ඔයාලත් highlight කරලා ඒවා මතක තියාගන්න. එතකොට ඊට පහසුවෙන් පුතේ දුවේ මේවා පාඩම් කරගන්න පුළුවන්. සෙ තනහල්. තනහල් හා මෙනේ නිවැණි. හටුසර භෝග හා එළවලු පළතුරු වගාවද පැවතින. මෙබඳු ආරක්ෂක අවශ්‍යතා හා ආර්ථික හේතු නිසා රාජ්‍ය මධ්‍යස්ථාන තෙත් කලාපයේ ආශ්‍රිතව ගොඩ නැගුණු බව පේනවා. ඒ කියන්නේ දැන් මේ කාලයේ මෙද්දි තනහාල් මෙනෙහි වැනි කටුසර භෝග එළවලු වර්ග පළතුරු වර්ග වගාව පැවතුණා. මෙබඳු ආරක්ෂක අවශ්‍යතා හා ආර්ථික හේතු නිසා රාජ්‍යය මොකද මේ රාජ්‍ය මධ්‍යස්ථානයේ තෙත් කලාපය ආශ්‍රිතව ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. එතකොට මේ රාජ්‍ය තෙත් කලාපයේ ආශ්‍රිත ව්‍යාප්ත වීම සම්බන්ධව අපිට ඊළඟදී කතා කරන්න පුළුවන්. එතන දඹදෙනිය රාජධානිය ක්‍රිස්තු වර්ෂ 1232 ඉඳලා 1272 අතර කාලයේ තමයි මේ දඹදෙනිය රාජධානිය පවතින්නේ. හරිද? ඔඩ අනුරාධපුරය ඊපස්සේ පොළොන්නරුව පොළොන්නරුවෙන් රාජධානිය මාරු වෙනවා දඹදෙනිය. හරිද?
පසු දඹදෙණි රාජධානියට මාරු වීම සිද්ධ වෙනවා මේ තුන්වෙනි විජේබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1232 1236 මේ තුන්වෙනි විජේබාහු රජතුමා තුන්වෙනි විජේබාහු රජතුමා රජ කරන්නේ ක්‍රිස්තු වර්ෂ 1232 1236 අතර කාලේ මේ ප්‍රාදේශීය පාලකයෙකු වශයෙන් හිටපු තුන්වෙනි විජේබාහු රජතුමා දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වෙනවා. එකක් සටහන් කරගන්න. ඔබට මේ තුන්වෙනි විජේබාහු රජතුමා දඹදෙණිය අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් වෙනවා. එවකට ශ්‍රී ලංකාවේ රුහුණු පිහිටි මහයා. හරිද රුහුණු පිහිටි මහයා වශයෙන් ප්‍රාදේශීය බෙදීමක් පවතිනවා. එතනින් ලියා ගන්න මේ කාලයේ වෙද්දි තියෙනවා රුහුණු පිහිටි මායා කියලා ප්‍රාදේශීය බෙදීම් තුන. මේ ප්‍රාදේශීය බෙදීම් තුන යටතේ තමයි මේ පාලන කටයුතු සිද්ධ වෙන්නේ. ඒකට ශ්‍රී ලංකාවේ රුහුණු පිහිටි මායා වශයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. මේ අතරින් මායා රට එක්සේසත් කර ගැනීමට තුන්වෙනි විජේබාහු රජතුමාට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මේ කාලයේ වෙද්දි මායා රට එක්සේසත් කර ගැනීමට තුන්වෙනි විජේබාහු රජතුමාට හැකියාව ලැබෙනවා. පැහැදිලිද එතකොට? මේ තුන්වෙනි විජේබාහු රජතුමා රජකමට පත් වෙනවා. රජකමට පත් වුණාට පස්සේ දඹදෙණිය අගනුවර කරගෙන බලයට පත් වෙන උනාට පසුව මේ ප්‍රදේශය එතකොට ලංකාව බෙදලා තියෙන රුහුණු පිහිටි මායා කියන ප්‍රදේශ ප්‍රාදේශීය බෙදීමකට ලක් කළා තියෙනවා. මේ මායා රට මුල් කරගෙන රට මායා රට එක්සේසත් කරමින් තුන්වෙනි විජේබාහු රජතුමාට රජකමට පත් වෙනවා. මෙහෙම රජකමට පත් වුණාට පස්සේ කාලිංග මාගගේ ආක්‍රමණය සිදු අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව මේ ආරක්ෂාව පතා කොත්මලේට රැගෙන යනවා. මොකද මේ කාලේ දිනුව පුතේ මේ දලදාවේ අයිතිය දලදාව බාරව පවතින කෙනා තමයි රාජ්‍යත්වයේ නියම සුදුසුස විදියට සලකන්නේ. ඉතින් මේක නිසා මේ දඹදෙණිය රාජධානිය මුල් කරගෙන රාජ්‍යත්වයට පත් වෙන තුන්වෙනි විජේබාහු රජතුමා මේ කාලයේදී රාජ්‍යත්වයට පත් වෙනවා මායා රට මුල් කරගෙන. මේ කාලිංග මාග ආක්‍රමණය කරන අවස්ථාවේදී මේ කාලේ මොකද වෙන්නේ? මේ භික්ෂුන් වහන්සේලා දන්ත ධාතු හා පාත්‍රා ධාතුව කොත්මලේට රැන් ගිහිලා ආරක්ෂක තැනක තැන්පත් කරලා තියෙනවා. මේ තුන්වෙනි විජේබාහු රජතුමා මේ පූජනීය වස්තු දඹදෙණියට වැඩමවා කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කඳුමුදුනේ. බෙලිගල කඳුමුදුනේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කඳුමුදුනේ දලදා මැදුරක් ඉදි කරලා එහි තැන්පත් කරනවා. පොර තුන්වෙනි විජේබාහු රජතුමා මේ පූජනීය වස්තුව දඹදෙණියට වැඩමවලා කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කඳුමුදුනේ දලදා මැදුරක් ඉදි කරලා එහි තැන්පත් කරනවා. එය මේතුමාගෙන් සිදු විශිෂ්ට සේවයක් විදිහට සලකන්න පුළුවන්. මේකත් කරුවක් දාලා මාක් කරලා තියාගන්න. මොකද මේ තුන්වෙනි විජේබාහු රජතුමා මේ පූජනීය වස්තුන් දඹදෙණියට වැඩමවලා කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කඳුමුදුනේ දලදා මැදුරක් හදලා එහි ඉදි කරලා තැන්පත් කරලා තියෙනවා. එය ඒතුමාගෙන් සිදු විශිෂ්ට සේවයක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ වගේ මෙහෙම රජකම් කරද්දී ලංකාවේ රජකම ලබා ගැනීම සඳහා රජු දළදා වහන්සේගේ හිමිකරුවා විය යුතුයි විශ්වාසයක් ජනතාව තුළ පැවතුණා. මම ඔයගොල්ලන් කිව්වා මේ ජනතාව අතර රජු රජකමට සුදුසුකු නැත්නම් රජකම ලබා ගැනීම සඳහා දළදා වහන්සේගේ හිමිකාරීත්වය මේ විශ්වාසය ජනතාවගේ විශ්වාසය දිනාගෙන තියෙනවා. මේ නිසා තුන්වෙනි විජේබාහු රජුට මහජන සහයෝගය ලැබුණු බව අපිට පෙන්වා දෙන්න පුළුවන්. මෙතන ඔයාලට මේ දීලා තියෙන්නේ දඹදෙණිය රජමාලිගයේ පිවිසීමට ඇති පියගැට පෙළක කොටසක්. මේ රජරට ශිෂ්ටාචාරයෙන් පසුව රාජධානිය පිහිටුවාගත්තේ මෙවැනි ආරක්ෂිත ස්ථානවල තමයි රාජධානිය පිහිටුවාගත්තේ. ඒ කියන්නේ මේ හඳු මුදුණින් ඇවිල්ලා කඳුමුදුනේ නැගීමට මේ පඩිපෙල් සකස් කරලා තියෙනවා. පඩිපෙල් සකස් කරලා ඉහළ තමයි මාලිගය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ සඳහා මේ ආරක්ෂිත පවුරු විදියට තමයි මේ
කුඩා ශේෂ කඳු විදියට තමයි මේවා භාවිතා කරලා තියෙන්නේ. පැහැදිලි නේද මේ ටික දුවේ පුතේ ඔබලන්ට. අපි ඉදිරියට කතා කරගෙන යමු. ඊට පස්සේ අපිට වැදගත් වෙනවා මේ තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් පස්සේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා මේ තුන්වෙනි විජයබාහු රජතුමාගෙන් පසු එතුමාගේ වැඩිමහල් පුත් දෙවන පරාක්‍රමබාහු රජතුමා බලයට පත් වුණා. දෙවන පරාක්‍රමබාහු රජතුමා කියන්නේ මේ තුන්වෙනි විජයබාහු රජතුමාගේ පුතේ පුත්‍රය. එතන වැඩිමහල් පුතා තමයි මේ දෙවෙනි පරාක්‍රමබාහු කියන්නේ දෙවෙනි පරාක්‍රමබාහු බලයට පත් වෙනවා. හරිද? එතුමා නැවත වරක් ලංකාව එක්සේසත් කොට සාමකාමී රටක් බිහි කරන්න හටයුතු කරනවා. එතකොට මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා සාමකාමී රටක් නැවත බිහි කරන්න හට එක්සේසත් කරන්න සමත් වෙනවා. දැන් අපි කිව්වා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1236-1274 කාලයේ රජකම් කරනවා. තුන්වෙනි විජේබාහු රජතුමාගේ පසුව වැඩිමහල් පුතා වුණ දෙවෙනි පරාක්‍රමබාහු කුමාරයා බලයට පත් වෙනවා. ඒ තුමා නැවත වරක් ලංකාව එක්සේසත් කොට සාමකාමී රටක් බිහි කිරීමට සමත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ සඳහා අභියෝග රැසක් ජය ගැනීමට දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සිද්ධ වෙනවා. මේ කාලයේ වෙද්දී අභියෝග රැසක් ජය ගන්න දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සිද්ධ වෙනවා. සතුරන්ගෙන් රට නිදහස් කර ගැනීම ඒ අතර ප්‍රධාන දෙයක්. මේ සතුරන්ගෙන් රට නිදහස් කර ගැනීම දුවේ පුතේ මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට අභියෝගයක් වෙනවා. එහිදී සටන් තුනක් යටතේ රජුට සටන් කරන්න සිද්ධ වෙනවා. සටන් ක්‍රම තුනක් මේ කණ්ඩායම් තුනක් යටතේ සිද්ධ කරනවා. කාලිංග මාග පළවා හැරීම, චන්ද්‍රබානු රජුගේ පළමුවන ආක්‍රමණය පරාජය කිරීම, චන්ද්‍රබානු රජුගේ දෙවන ආක්‍රමණය පරාජය කිරීම. මේ සඳහා අභියෝග රැසක් ජය ගන්න ගැනීමට දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සිද්ධ වෙනවා කියලා කිව්වනේ නේද? ඉතින් මෙතනදී සතුරන්ගෙන් රට නිදහස් කර ගැනීම ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ වගේම තමයි මේ සඳහා සටන් තුනක් ක්‍රියාත්මක කරනවා. එකක් තමයි කාලිංග මාග පළවා හැරීම, අනිත් එක චන්ද්‍රමාළු ප්‍රමේ චන්ද්‍රබානු නම් රජුගේ පළවෙනි ආක්‍රමණය පරාජය කිරීම හා චන්ද්‍රබානු රජුගේ දෙවන ආක්‍රමණය පරාජය කිරීම කියන කාරණා මෙහිදී රජතුමාට දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු කාලිංග මාග පරාජය කිරීම. එවට දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සටන් තුනක් ක්‍රියාත්මක කරන්න උනා. කාලිංග මාග පළවා හැරීම, චන්ද්‍රබානු රජුගේ පළවෙනි ආක්‍රමණය පරාජය කිරීම හා චන්ද්‍රබානු රජුගේ දෙවන ආක්‍රමණය පරාජය කිරීම. අපි බලමු කාලිංග මාග පරාජය කිරීම. මේ ක්‍රිස්තු වර්ෂ 215 සිට වසර 40ක් පමණ කාලයක් කාලිංග මාග මේ මාග මෙරට රැඳී ඉන්නවා. කොට මාගගේ හමුදාව පරාජයට පත්කොට රජරට යලිත් අත්පත් කර ගැනීම සඳහා විශාල සටනක් කිරීමට මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සිද්ධ වෙනවා. අවසානයේදී මේ පොළොන්නරු නගරය වටලා රජු එල්ල කළ ප්‍රහාරයකින් මාගගේ හමුදාව පරාජයට පත් වෙනවා. මේ මාගගේ හමුදාව 215 ක්‍රිස්තු වර්ෂ 215 ලංකාවට ඇවිල්ලා වසර 40ක පමණ කාලයක් ලංකාවේ රැඳී ඉන්නවා. එතකොට මේ මාගගේ හමුදාව පරාජයට පත් කරලා රජරට යලි අත්පත් කර ගැනීමට සඳහා විශාල සටනක් කිරීමට මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට සිද්ධ වෙනවා. මොකද කරන්නේ අවසානයේදී? අවසානයේදී මේ පොළොන්නරු නගරය වට කරලා තමයි පහර දීම කරන්නේ. එතනදී මාගගේ හමුදාව පරාජයට පත් වෙනවා. මේ චන්ද්‍රබානුගේ ආක්‍රමණය, චන්ද්‍රබානු කියන්නේ මේ චන්ද්‍රබානුගේ ආක්‍රමණය ගැන කතා කරද්දී චන්ද්‍රබානු කියන්නේ මේ අග්නිදිග ආසියාවේ මලේ අර්ධත් දීපයේ සිට ලංකාවට පැමිණි ආක්‍රමණිකයෙක්. මේක සටහන් කරන මේ චන්ද්‍රබානු යනු අග්නිදිග ආසියාවේ මලේ අර්ධත් දීපයේ සිට ලංකාවට පැමිණි ආක්‍රමණිකයෙක් විදිහට තමයි සැලකන්නේ.
හෙතෙම දෙවරක් ලංකාව ආක්‍රමණය කළා තියෙනවා. මෙම අවස්ථා දෙකේදීම චන්ද්‍රබානු පරාජය කිරීමට දෙවැනි පරාක්‍රම බාහු රජතුමා සමත් වෙනවා. කියන්නේ චන්ද්‍රබානු කියන්නේ චන්ද්‍රබානුගේ ආක්‍රමණය ගැන කතා කරද්දී චන්ද්‍රබානු කියන්නේ අත්ඉන්දික ආසියාවේ මලේ අර්ධ දූපතේ සිට ලංකාවට පැමිණි ආක්‍රමණිකේ මේ ඇවිල්ලා ලංකාව දෙපාරක් ආක්‍රමණය කළා දෙනවා. නමුත් මේ චන්ද්‍රබානුගේ ආක්‍රමණ දෙකටම සාර්ථකව මුහුණ දෙන්න දෙවැනි පරාක්‍රම බාහු රජතුමාට හැකියාව ලැබෙනවා. මේකෙන් ජයග්‍රහණය කරන්න දෙවැනි පරාක්‍රම බාහු රජතුමාට හැකියාව ලැබෙනවා. ඇස අපි බලමු මේ දෙවැනි පරාක්‍රම බාහු රජතුමාගෙන් සිදු වූ සේවාවන් මොනවද කියලා. දෙවැනි පරාක්‍රම බාහු රජතුමාගෙන් සිදු වූ සේවාවන් මොනවද කියලා. හරිද? හරි. එක 15 කොටසට ගිහිල්ලා තියෙන මෙතනින් දෙවැනි පරාක්‍රම බාහු රජතුමාගෙන් සිදු වූ සේවාවන්. තම පිය රජතුමා බෙලිගල තැන්පත් කර තිබූ දළදාව. හරිද? දෙවැනි පරාක්‍රම බාහු රජතුමා මොකද කරන්නේ? දෙවැනි පරාක්‍රම බාහු රජතුමා දඹදෙණියට වැඩම කරවීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පිය රජතුමා කියන්නේ කවුද? තුන්වෙනි විජේබාහු රජතුමා. තුන්වෙනි විජේබාහු රජතුමා මේ බෙලිගල තැන්පත් කර තිබූ දළදාව දෙවැනි පරාක්‍රම බාහු රජතුමා දඹදෙණියට වැඩම කරවීම සිද්ධ වෙනවා. එසේ දඹදෙණියේ නව දරදා මැදුරක් කැණවීම සිද්ධ වෙනවා. දඹදෙණියේ නව දළදා මැදුරක් ඉදිකිරීම සිද්ධ වෙනවා. එසේ දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා රටේ සංවර්ධන කටයුතු සිදු කිරීම. දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා රටේ සංවර්ධන වැඩ කටයුතු සිදු කිරීම සිද්ධ වෙනවා. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය වැඩි දියුණු කිරීම. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය වැඩි දියුණු කිරීම සිද්ධ වෙනවා. එසේ උයන් තැනවීම, පාලන් සෑදවීම සහ පොල් වැනි භෝග වගා කිරීම වැනි සංවර්ධන කටයුතු මේ රජතුමා විසින් සිදු කරනවා. පැහැදිලිද? හරි. ඒකට දෙවෙනි මේ පරාක්‍රම බාහු රජතුමාගේ සිදු වූ සේවාව කියන්න බලන්න මාත් එක්ක. තම පිය රජතුමා බෙලිගල තැන්පත් කර තිබූ දළදාව දෙවන පරාක්‍රම බාහු රජතුමා දඹදෙණියට වැඩම කරවීම. දඹදෙණියේ නව දළදා මැදුරක් දැනවීම. දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා රටේ සංවර්ධන වැඩ කටයුතු සිදු කිරීම. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය වැඩි දියුණු කරවීම. උයන් තැනවීම, පාලන් සෑදවීම හා පොල්වැනි භෝග වගා කිරීම වැනි සංවර්ධන කටයුතු සිදු කිරීම. පැහැදිලිද මේ ටික? දෙවන පරාක්‍රම බාහු රජතුමාගේ සිදු වූ සේවාවන් කියපුවාම මේ ටික මතක තියෙන්න ඕනේ නේද? ඔයගොල්ලන්ගේ මේ වහනවනේ ප්‍රශ්න වලට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියද්දී ඒ වගේම තමයි පුතේ මේවා ඔයගොල්ලෝ ඉගෙන ගත්තාම ඔයාලා ඕ ලෙවල් විභාගයේ දක්වා මේ දේවල් වැදගත් වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ දැන් මේ දින තියෙන්නේ පොඩි කරුණු ටිකක් නේද? ඒකට ඔයාලා මේ සම්බන්ධව ඉගෙනගෙන තියෙන්න ඕනි. ඉදිරි පන්ති වලට යද්දී ඔයගොල්ලෝ මේවා හොඳට මතක තියාගෙන ගියොත් ඔයාලට ඉදිරි පාඩනොත් ඉතා පහසුවෙන් මතක තියාගන්න පුළුවන් වෙනවා. හරි නේද? හරි. මේ තියෙන්නේ බෙලිගල විහාරස්ථානයේ. හරිද? මේ බෙලිගල විහාරස්ථානයේ ඡායාරූපයක් තමයි ඔයාලට දීලා තියෙන්නේ. මේ බෙලිගල තමයි එතකොට දළදාව පළවෙනි තුන්වෙනි විජය බාහු රජතුමා විසින් සංගවලා තිබ්බේ. ඒක දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා විසින් දඹදෙණියට ගෙනල්ලා දඹදෙණිය දළදා මැදුරක් හදලා ඒක තැන්පත් කළා තියෙනවා. ඊපස්සේ මේ දේව ප්‍රතිරාජ ඇමතිවරයා රටේ ආර්ථිකය නගා සිටුවන්න යොමු කර වෙනවා. ශ්‍රීපාදස්ථානයට යන මාර්ගය වැඩි දියුණු කරනවා. ඒ වගේම තමයි උයන් තැනවීම, පාලන් සෑදවීම සහ පොල් වගා වැනි භෝග වගා දියුණු කිරීමට මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම තමයි දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියන්නේ පණිවිඩය. දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියන්නේ පණිවිඩයක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා පණිවිඩයක් විදිහට ඉතිහාසයේ සඳහන් වෙද්දී සිංහල, පාලි, සංස්කෘත කියන මේ භාෂා හැදෑරීමේ විශිෂ්ට උගතෙක් විදිහට තමයි සැලකන්නේ.
මෙතනදී දෙවන පරාක්‍රමබාහු රජතුමා සිංහල පාලි සංස්කෘත වැනි භාෂා හැදෑරූ විශිෂ්ට උගතෙක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ නිසාම කලී කාල සාහිත්‍ය සර්වඥ පඬිත යන උපාධි නාමයෙන් එතුමා පිදුම් ලැබුවා. එතකොට මේ කවි සිදුම් නේ කියන්නේ දෙවෙනි පරාක්‍රම බංගු රජතුමා විසින් රචනා කරන ලද කෘතියක් විදිහට තමයි සැලකෙන්නේ. හරිද? මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනි දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා කියන්නේ රජ කෙනෙක් වගේම ශ්‍රේෂ්ඨ පණිවිඩයෙක්. හරිද? එතකොට මේ රජතුමාට පුළුවන් වුණා සිංහල පාලි සංස්කෘත කියන භාෂා තුනම හැදෑරූ විශිෂ්ට උගතෙක් විදිහට තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒක නිසාම රජුට අන්වර්ථ නාමයක් කියන මොකද කලී කාල සාහිත්‍ය සර්වඥ පඬිත කියලා. මෙතනින් ලියාගන්නේ එක මොකද ශ්‍රේෂ්ඨ පණිවිඩයෙක් කියපුවාම මේ දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා ශ්‍රේෂ්ඨ පණිවිඩයෙක් වුණා වගේම කලී කාල සාහිත්‍ය සර්වඥ පඬිත යන උපාධි නාමයෙන් මේතුමාව හඳුන්වලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රසිද්ධ කෘතියක් වන කවි සිදුම් වෙන ඒතුමා විසින් රචනා කරලා තියෙනකොට මේ කලී කාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන නමින් ප්‍රසිද්ධ මේ හැඳින්වුවා වගේම ශ්‍රේෂ්ඨ උගත් පඬිවරයේ ඒ වගේම දුවේ පුතේ මේතුමා විසින් කවි සිදුම් වෙන රචනා කරලා තියෙනවා. මේවා සටහන් කරලා තියාගන්න අනිවාර්යයෙන් මේවා ආශ්‍රයෙන් තමයි ඔයාලගේ ප්‍රශ්න අහන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි යමු යාපහුව රාජධානිය. දැන් දඹදෙනිය රාජධානිය කතා කරා. දඹදෙනිය රාජධානියේ ශ්‍රේෂ්ඨ පාලකයෝ දෙන්නෙක් හිටියා. කවුද? තුන්වෙනි විජේබාහු රජතුමා සහ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. දැන් අපි කතා කරන්න යන්නේ යාපහුව රාජධානිය පිළිබඳව. එතකොට මේ යාපහුව රාජධානිය ගැන කතා කරද්දී මේ දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා වර්ෂ 1270 දී මිය යනවා. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා වර්ෂ 1270 දී මිය යනවා. ඒක නිසා ඔහුගේ පුත් හතරවෙනි විජේබාහු දඹදෙනිය රජකමට පත් වෙනවා. නැහ හතරවෙනි විජේබාහු දඹදෙනිය රජකමට පත් වෙනවා. එතකොට වසර දෙකක් යන විට රජවාසලේ ඇති වූ කුමද්‍රණයකින් මේ හතරවෙනි විජේබාහු රජතුමා මිය යනවා. එහෙනම් දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා 1270 දී මිය යනවනේ. මිය ගියාට පස්සේ ඒතුමාගේ පුතා වෙන්නේ හතරවෙනි විජේබාහු දඹදෙනිය රජකමට පත් වෙනවා. නමුත් වසර දෙකක් වගේ කෙටි කාලයකින් රජතුමා මේ රජවාසලේ ඇති වුණ කුමද්‍රණයකින් මේ තුන්වෙනි විජේ හතරවෙනි විජේ බාහු රජතුමා මිය යනවා. අනතුරුව ඔහුගේ සහෝදරයා වූ පළමු වන භුවනෙක බාහු බලයට පත් වී වඩාත් ආරක්ෂිත ස්ථානයක් ලෙස යාපහුව තම පාලන මධ්‍යස්ථානය කරගන්නවා. මොකද වෙන්නේ? දැන් ඊට පස්සේ මගේ සහෝදරයා හතරවෙනි විජේ බාහු රජතුමාගේ සහෝදරයා කවුද? පළවෙනි භුවනෙක බාහු. පළවෙනි භුවනෙක බාහු රජකමට පත් වෙලා වඩා ආරක්ෂික ස්ථානයක් උන යාපහුව පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගන්නවා. එතකොට යාපහුව පාලන මධ්‍යස්ථානයක් කරගන්නේ කවුද ඉස්සල්ලාම? පළමුවෙන්ම යාපහුරා පාලන මධ්‍යස්ථානයක් කරගන්නේ පළවෙනි භුවනෙක බාහු රජතුමා. මෙතනින් ඉස්සරහින් ලියලා තියාගන්න. එතකොට දඹදෙනිය පාලන මධ්‍යස්ථානය කරගන්නේ තුන්වෙනි විජේ බාහු රජතුමා. යාපහුව පළවෙනි භුවනෙක බාහු රජතුමා. ඉතින් මේ පළමු වන භුවනෙක බාහු රජතුමාගෙන් රටට සිදු වූ වැදගත් සේවා රැසක් තියෙනවා. පළවෙනි භුවනෙක බාහු රජතුමාගෙන් රටට සිදු වූ විශේෂ කරුණු කිහිපයක් අපිට තියෙනවා ඉගෙන ගන්න. මොනවද? යාපහුවේ දළදා මැදුරක් ඉදිකිරීම, බෞද්ධ පොත්පත් රචනා කිරීම, මිසරයේ සමග වෙළඳ සබඳතා පැවැත්වීම. මොනවද පුතේ? යාපහුවේ රාජධානියේ රාජධානියක් බවට පත් කරගන්නවා පළවෙනි භුවනෙක බාහු රජතුමා. මේතුමා විසින් වැඩගත් සේවාවන් රසක් ඉෂ්ට සිද්ධ කරනවා. ඒ අතරින් යාපහුවේ දළදා මැදුරක් කරවීම, බෞද්ධ පොත්පත් රචනා කිරීම, මිසරයේ සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීම කියන කාර්යයන් මෙහිදී වැදගත් වෙනවා. එතකොට මේ මිසරයේ සමග වෙළඳ සම්බන්ධතා පවත්වාගෙන යාමට පළමුවන භුවනෙක බාහු රජු
මේ මිසරයේ කයිරෝ නගරයට දූත පිරිසක් යවලා තියෙනවා. කොහොමද මේ දූත සම්බන්ධතා පවත්වාගෙන තියෙන්නේ? මේ පළවෙනි මුවනික බාහු රජතුමා මිසරයේ කයිරෝ නගරයට දූත පිරිසක් යවලා තියෙනවා. එම දූත පිරිස අතර වූ ලිපියක සැපෙයි හැකි වෙළඳ ද්‍රව්‍ය ගැන මේ ලිපියෙහි සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි බුවණේක බහු රජතුමා මිසරයේ කයිරෝ නගරයට දූතයන් පිරිසක් යවලා තියෙනවා. මේකේ සැපෙයි හැකි වෙළඳ ද්‍රව්‍ය පිළිබඳවත් සඳහන් කරලා තියෙනවා. පැහැදිලි නේද මේ ටික? හරි. ඊළඟට අපි යමු ඊළඟ රාජධානිය විදිහට. මෙතන මේ තියෙන්නේ යාපහුව රාජධානිය මේ පරිපලත් එක්ක මේ රජමාලිගය ඉදි කළා තිබ්බ සහ මේ පිරිසුම් දොරටුව විදිහට තමයි තියෙන්නේ. විශාල මේ කලුගල් භාවිතා කළා මේ නිර්මාණය කළා තියෙනවා මේ යාපහුව රාජධානිය. ඔබලෝ දැකලා ඇති, ඒ වගේම යම් රූපවාහිනී ගුවන් විදුලි දැකලා ඇති. නැතුව ඔයාලා මේව දැකලා නැත්නම් මේ YouTube වල තියෙනවානේ මේ සම්බන්ධ වීඩියෝ නේද? ඔයාලට බලන්න පුළුවන්. මොකද රාජධානිය ගැන අවබෝධයක් තියෙන එක පුතේ ඉතා වටිනවා. ඔබලෝ ඉදිරියේදී මේ ඉතිහාසයේ විෂය වල අනිවාර්ය විෂයක් නේ නේද? මේ ඉතිහාසයේ විෂය ඔබලෝ 11 වසරේ යනකන් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔබලෝ දැනගෙන ඉන්න එක වටිනවා දුවේ පුතේ. හරි. ඊළඟට අපි බලමු කුරුණෑගල රාජධානිය. කුරුණෑගල යුගය. හරිද? කුරුණෑගල යුගය ගැන කතා කරද්දී පුතේ පළමුවන බුවනෙකබාහු රජුගෙන් පසුව ඒතුමාගේ පුත් දෙවන බුවනෙකබාහු. හරිද? මේ පළවෙනි බුවනෙකබාහු රජතුමාගෙන් පස්සේ දෙවෙනි බුවනෙකබාහු නමින් රජබවට පත් වෙනවා. එතම කුරුණෑගල රාජධානිය බවට පත් කරගත්තේය. හරිද? එතකොට අපි කිව්වනේ පළවෙනි බුවනෙකබාහු යාපහුව රාජධානිය බවට පත් කරගන්නවා කියලා. හරිද? ඊට පස්සේ පළවෙනි බුවනෙකබාහු යාපහුව රාජධානිය බවට පත් කරගන්නවා දෙවෙනි බුවනෙකබාහු. ඒ කියන්නේ පළවෙනි බුවනෙකබාහුගේ පුතා තමයි දෙවෙනි බුවනෙකබාහු. එයා කුරුණෑගල රාජධානිය බවට පත් කරගන්නවා. එතකොට මේ දෙවෙනි බුවනෙකබාහු රජුගෙන් අනතුරුව බලයට පත් වූයේ ඔහුගේ පුත් හතරවන පරාක්‍රමබාහු රජු. මේ දෙවැනි බුවනෙකබාහු රජුගෙන් අනතුරුව බලයට පත් වෙන්නේ ඔහුගේ පුත් හතරවෙනි පරාක්‍රමබාහු. ඒ කියන්නේ දෙවැනි බුවනෙකබාහුගෙන් අනතුරුව කුරුණෑගල රාජ්‍යත්වයට පත් වෙනවා හතරවෙනි බුවනෙකබාහු රජු. කුරුණෑගල යුගයේ සිටි ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහට තමයි මේ හතරවෙනි පරාක්‍රමබාහු රජතුමා සැලකන්නේ. එතකොට මේ කුරුණෑගල යුගයේදී සිදු වූ සේවාවන් මොනවද? ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා මේ පිළිබඳව කතා කරද්දී. කුරුණෑගල යුගයේදී සිදු වූ සේවාවන් විදිහට පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කරනවා. මේක සටහනක් තාලා තියාගන්න. මේ කුරුණෑගල යුගයේදී සිදු වූ විශිෂ්ට සේවාවන් විදිහට පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කරනවා දඩදාසිරිත සිංහල බෝධි වංශයේ අනාගත වංශයේ වැනි සාහිත්‍ය කෘති රචනා වීම සිද්ධ වෙනවා. දඩදාසිරිත සිංහල බෝධි වංශයේ අනාගත වංශයේ වැනි සාහිත්‍ය කෘති රචනා වීම සිද්ධ වෙනවා. එතකොට මේ කුරුණෑගල යුගයේදී සිදු වූ වැදගත් සේවාවන් ලෙස පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කරනවා. දලදාසිරිත සිංහල බෝධි වංශය අනාගත වංශය වැනි සාහිත්‍ය කෘති රචනා වෙනවා. මුලින් මේ ටික ඔයගොල්ලොන්ට කුරුණෑගල යුගයේදී ඉගෙන ගන්න තියෙනවා. ඊළඟට අපි බලමු ගම්පල යුගය. ගම්පල යුගය. මුලින් මේ කුරුණෑගල රාජධානියෙන් පසුව හතරවෙනි බුවනෙකබාහු රජු යටතේ ගම්පොළ රාජධානිය ආරම්භ වෙනවා. හතරවෙනි බුවනෙකබාහු යටතේ ගම්පොළ රාජධානිය ආරම්භ වෙනවා. මෙතන ලියලා තියාගන්න හතරවෙනි බුවනෙකබාහු. උගල හතරවෙනි බුවනෙකබාහු විසින් මේ ගම්පොළ රාජධානිය ආරම්භ කරනවා. ගම්පල යුගය වන විට ආර්ය චක්‍රවර්ති රජපරපුර යටතේ යාපනයේ රාජධානියක් පැවතිය අතර අලකේශ්වර රජපෞල යටතේ රයිගම තවත් රාජධානියක් පැවතුණා. දැන්
මේ හතරවෙනි දුවනෙක බව යටතේ කුණෑගල රාජධානිය බවට පත් වෙද්දී ගම්පොළ යුගය වෙනකොට මේ ආර්ය චක්‍රවර්ති පරපුර යාපනීය ප්‍රදේශයත් ඊළඟට මේ කියන අලකේශ්වර රජපෞල රයිගම ප්‍රදේශයේ බලයට පත් වෙලා ඉන්නවා. මුළු මේව රාජධානිය විදිහට ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය පාලන විදිහට දැන් මේ ප්‍රදේශවල බලය ක්‍රියාත්මක වෙනවා ගම්පොළ මේ කාලෙදී හතරවෙනි බුවනෙක බහු රජතුමා පාලනය කරන සමයේදී. මේ හතරවෙනි බුවනෙක බහු රජතුමාගෙන් පස්සේ පස්වෙනි බුවනෙක බහු රජතුමා බලයට පත් වෙනවා. මොකද වෙන්නේ? මේ හතරවෙනි බුවනෙක බහු රජතුමාගෙන් පසුව පස්වෙනි බුවනෙක බහු ගම්පොළ රාජධානියේ බලයට පත් වෙනවා. අපි බලමු ගම්පොළ රාජධානිය සමයේදී සිදු වැදගත් සිදුවීම් මොනවද කියලා. එතකොට ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ මෙතන ආර්ය චක්‍රවර්ති පරපුර යාපනයේ පාලනය කරා මේ අලකේශ්වර පවුල රයිගම පාලනය කරා. එතකොට මේ හතරවෙනි බුවනෙක බාහුගෙන් පසුව කවුද පත් උනේ? පස්වෙනි බුවනෙක බාහු ගම්පල බලයට පත් වෙනවා. හැදිලිද? එතකොට අපි බලමු මේ ගම්පල රාජධානිය යටතේ සිදු වැදගත් සිදුවීම් මොනවද කියලා. මේ ගම්පල රාජධානිය සමයේ සිදු වැදගත් කරුණු මොනවද කියලා අපි මෙතනදී කතා කරමු. රජුට අමතරව නිශ්ශංක අලකේශ්වර සේනාදි ලංකාර යනුවෙන් බලවතුන් දෙදෙනෙක් සිටින. රජුට අමතරව නිශ්ශංක අලකේශ්වර සහ සේනාදි ලංකාර යනුවෙන් බලවතුන් කීප දෙනෙක් සිටියා. අනිත් කාරණේ තමයි නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවා ආර්ය චක්‍රවර්තීන්ගෙන් හමුදාව පරාජය කිරීම. නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවා ආර්ය චක්‍රවර්තීන්ගේ මේ හමුදාව පරාජයට පත් කරා. ඊළඟට මේ ඉබන් බතුතා නම් අරාබි ජාතික සංචාරකයා ලංකාවට පැමිණීම. මෙහිදී ඉබන් බතුතා නම් අරාබි ජාතික සංචාරකයා ලංකාවට පැමිණීම සිද්ධ වෙනවා. පැහැදිලිද? ඊළඟට කාරණේ තමයි ගම්පල යුගයේ අවසානයේ චීනයේ චෙන්ගෝ සෙනෙවියා ලංකාව ආක්‍රමණය කිරීම. ගම්පල යුගයේ අවසානයේ වන විට චීනයේ චෙන්ගෝ සෙනෙවියා ලංකාව ආක්‍රමණය කිරීම. මේකත් පාඩම් කළගත යුතු කරුණු කීපයක්. මේක තරුව උලකුණක් දාලා තියාගන්න පාඩම් කරගත යුතුයි. නැවත මාත් එක්ක කියමු මේ ටික. ගම්පල රාජධානිය සිදු වැදගත් කරුණු මොනවද ඒවා? රජුට අමතරව නිශ්ශංක අලකේශ්වර හා සේනාදි ලංකාර යනුවෙන් බලවතුන් දෙදෙනෙක් සිටීම. නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවා ආර්ය චක්‍රවර්ති හමුදාව පරාජය කිරීම. අනෙක් කාරණේ තමයි ඉබන් බතුතා නම් අරාබි ජාතික සංචාරකයා ලංකාවට පැමිණීම. ගම්පල යුගයේ අවසානයේ චීනයේ චෙන්ගෝ සෙනෙවියා ලංකාව ආක්‍රමණය කිරීම යන කාරණා අපිට ගම්පල යුගයේදී මේ වැදගත් සිද්ධීන් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට අපිට තව කාරණයක් තියෙනවා නේද? තව කාරණයක් තියෙනවා පුතේ, එකක් මාක් කරලා තියාගන්න. මේ ගඩලාදෙනිය විහාරය, ලංකාතිලක විහාරය සහ ඇම්බෙක්කේ දේවාලය ඉදිකිරීම. ගඩලාදෙනිය විහාරය, ලංකාතිලක විහාරය, ඇම්බෙක්කේ දේවාලය ඉදිකිරීම. මේකට කරුණු ටිකටම අයත් වෙනවා. එතකොට රජුට අමතරව නිශ්ශංක අලකේශ්වර හා සේනාදි ලංකාර යනුවෙන් බලවතුන් දෙදෙනෙක් සිටීම. නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවාගෙන ආර්ය චක්‍රවර්ති හමුදාව පරාජය කිරීම. ඉබන් බතුතා නම් අරාබි ජාතික සංචාරකයා ලංකාවට පැමිණීම. ගම්පල යුගයේ අවසානයේ චීනයේ චෙන්ගෝ සෙනෙවියා ලංකාව ආක්‍රමණය කිරීම. ගඩලාදෙනි විහාරය, ලංකාතිලක විහාරය සහ ඇම්බැක්කේ දේවාලය ඉදිකිරීම කියන කාරණාත් මෙහිදී වැදගත් වෙනවා. හරිද? මෙතන දීලා තියෙනවා. එතකොට ඔයාලට ගඩලාදෙනි විහාරය, ඒ වගේම ලංකාතිලක විහාරය වැදගත් වෙනවා කියලා කිව්වා. මේ ලංකාතිලක විහාරයත් මෙතන ඔබලන්ට දීලා තියෙනවා. ලංකාතිලක විහාරය මේ ගඩලාදෙනිය
විහාරයේ පින්තූර දෙකක් ඕගොල්ලන්ට දීලා තියෙනවා. මේවත් වැදගත් වෙනවා පුතේ. මොකද ඕගොල්ලන්ට ඡායාරූප දීලා ප්‍රශ්න අහනවනේ නේද? ඒකට මේවා වැදගත් වෙනවා. ඒක නිසා මේ ස්ථාන හොඳට මතක තියාගන්න. කඩලාදෙණි විහාරය ලංකාද්වීප විහාරය. පස්සේ අපි අවසාන කොටසට යමු. අවසාන කොටස නේද? යාපනයේ තියෙන අපිට ප්‍රධාන රාජධානී විදිහට යාපනය කතා කරන්න අපිට කෝට්ටේ රාජධානිය වැදගත් වෙන්නේ. හරි. ඒකට අපි කියව කෝට්ටේ යුගය. ගම්පල යුගයෙන් පසුව මේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යටතේ කෝට්ටේ රාජධානිය ආරම්භ වෙනවා. ඒකත් මෙතනින් සටහන් කරගන්න. හයවැනි පරාක්‍රමබාහු යටතේ කෝට්ටේ රාජධානිය ආරම්භ වීම. කොට ගම්පල යුගයෙන් පසුව මේ හයවැනි පරාක්‍රමබාහු රජතුමා යටතේ මේ කෝට්ටේ රාජධානිය ආරම්භ වීම සිද්ධ වෙනවා. කොට පියා ජයමහලේ නම් තැනැත්තේ මව සුනිත්‍රා දේවිය. මේ හයවැනි පරාක්‍රමබාහුගේ පියා ජයමහලේ තැනැත්තේ මව සුනිත්‍රා දේවිය. පැහැදිලිද? කොට මේතුමා වන්නි ප්‍රදේශය හා යාපනයේ යටත් කොට රට එක්සේසත් කිරීම සිද්ධ කරන මේතුමා මේ වන්නි ප්‍රදේශයේ යාපනයේ යටත් කොට රට එක්සේසත් කිරීම සිද්ධ කරනවා මේ කාලේදී. ඉතින් මේ ටිකත් සටහන් කරලා තියාගන්න. මේ දෙකත් අනිවාර්යෙන් මෙතනින් අරුවක් දාලා මාක් කරලා තියාගන්න පුතේ. මොකද මේ පියා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ මාවපියා හැවොත් ඔයගොල්ලන්ට මේක කියන්න පුළුවන් නේද? ඔයගොල්ලෝ පියා කියන්නේ ජයමාලේ නම් තැනැත්තෙක් මම සුනිත්‍රා දේවිය. පැහැදිලිද? හරි. එතකොට අපි කිව්වා මේ යාපනයේ ප්‍රදේශයේ යටත් කර ගැනීම සඳහා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා විසින් මේ සපුමල් කුමරු එහි යවනවා. එතකොට මේ සපුමල් කුමරු සටන් කර යාපනය අල්ලා ගන්නවා. ඈ මේ කාලෙදී මේ යාපන ප්‍රදේශයේ යටත් කර ගැනීම සඳහා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා මේ සපුමල් කුමරු සමග හමුදාවක් යවනවා. හමුදාවක් යවලා ඉවර වෙලා සපුමල් කුමරු මේ සටන් කර යාපනය අල්ලා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේ උඩරට ප්‍රාදේශීය පාලකයා වූ මේ ජෝතිය සිටානා. කොට මේ කාලේ උඩරට ප්‍රාදේශීය පාලකයා වෙන්නේ මේ ජෝතිය සිටානා රජුට විරුද්ධව උඩරට ප්‍රදේශයේ කැරැල්ලක් ඇති කරනවා. අන්න මේ කාලේ උඩරට ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා වෙන ජෝතිය සිටානා රජුට විරුද්ධව උඩරට ප්‍රාදේශීය කැරැල්ල ඇති කරනවා. රජු මේ අඹුලුගල කුමාරයා යවා එම කැරැල්ල මර්ධනය කරනවා. රජු මොකද කරන්නේ? මේ කැරැල්ල මේ උඩරට ප්‍රාදේශීය පාලකයා ජෝතිය සිටානා රජුට විරුද්ධව සටනක් ඇති කරනවා. රජතුමා මේ සඳහා මේ කැරැල්ලට මොකද කරන්නේ? අඹුලුගල කුමාරයා යවලා මේ සටන පරාජයට පත් කර නැත්තම් මර්ධනය කරනවා. ඒක පැහැදිලිද? හරි. අපි බලමු කෝට්ටේ රාජධානියේදී සිදු වූ වැදගත් සිදුවීම් මොනවද කියලා. හරිද? කෝට්ටේ රාජධානියේදී සිදු වූ වැදගත් සිදුවීම් මොනවද කියලා. හරි. මේ 6 වෙනි පරාක්‍රමබාහු රජු යටතේ නැවතත් එක්සත් හා සාමකාමී රාජ්‍යය බිහි වෙනවා. ලංකාව තුළ මේ 6 වෙනි පරාක්‍රමබාහු යටතේ නැවත එක්සත් සහ සාමකාමී පාලනයක් බිහි වෙනවා. රටේ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවීම ප්‍රධාන පිරිවෙන් කිහිපයක් ආරම්භ වීම සිද්ධ වෙනවා. ඒ අනුව පැපිලියානේ සුනිත්‍රා දේවි පිරිවෙන, කෑරගල පත්මාවතී පිරිවෙන ඊට උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ඊළඟට මේ උගත් පඬිවරු පිරිසක් බිහිවීම ඒ අතර විදාගම මෛත්‍රී හිමි, තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ඒ අතරින් කැපී පෙනෙනවා. ඉත විශිෂ්ට සාහිත්‍ය කෘති රසක් ලියවීම සිද්ධ වෙනවා. ඒ අතර සැලවීම සංදේශය, හංස සංදේශය, ගිරා සංදේශය යන සංදේශ පෙරකුම්බාසිරිත කාව්‍ය ශේඛරය සහ මේ කෘති රචනා වෙන්නේ මේ කාලේ. එතකොට මේ 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලයේදී සිදුවෙන නැත්නම් කෝට්ටේ රාජධානියේ සිදුවෙන වැදගත් සිදුවීම් විදිහට අපිට ගත්තොත් 6 වෙනි පරාක්‍රමබාහු රජු යටතේ නැවත එක්සේසත් හා සාමකාමී පාලනයක් බිහි වෙනවා. රටේ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒ අනුව පිරිවෙන් ආරම්භ වෙනවා.
මොනවදේ පිළිවෙන් පුත සැබ්‍රියානේ සුනිත්‍රා දේවී පිළිවෙන කෑරගල පද්මාවති පිළිවෙන එසමේ උගත් පණිවරු පිරිසක් පිළිවෙනවා වීදාගම මෛත්‍රී හිමි තොටගමුවේ ශ්‍රී රාහුල හිමි සේ අපි කිව්වා විශිෂ්ට සාහිත්‍ය කෘති රැසක් ලියවීම සිද්ධ වෙනවා ඒ අතරේ සැලලිහිණි සංදේශය අංශ සංදේශය ගිරා සංදේශය එන සංදේශත් පරකුම්බාසිත කාව්‍ය ශේකරය සහ එබදු කෘති රචනා වෙනවා මේ කාලේ හරිද නැවත මාත් එක්ක මේ ටික කියව කොටේ යුගයේදී සිදු වැඩගත් සිදුවී මොනවද හරි 6 වෙනි පරාක්‍රම බාහු රජු යටතේ නැවත රටේ සාමකාමී එක්සත් පාලනයක් ඇතිවීම රටේ අධ්‍යාපන ප්‍රබෝධයක් ඇතිවීම ප්‍රධාන පිරිවෙන් කිහිපයක් ආරම්භ වීම පැපිලි යානේ සුනිත්‍රා දේවි පිරිවෙන කෑරගල පත්මාවතී පිරිවෙන උගත් පණිවරු පිරිසක් බිහිවීම පීඩාගම මෛත්‍රී හිමි තුටගමුවේ ශ්‍රී රාහුල හිමි ඇසේ විශිෂ්ට සාහිත්‍ය කෘති රැසක් ලියවීම සැලලිහිණි හංස ගිරා සංදේශ සහ පරපුම්බාසිත කාව්‍ය ශේකර එබදු සාහිත්‍ය කෘති වෙනවා. ඉතින් දුවේ පුතේ මේ කතෝ වල පාඩම් කරගත යුතු අනිවාර්යයි. ඉතින් ඒක නිසා මෙතනින් තරු ලකුණක් දාලා සටහන් කරලා මේක තියාගන්න. එතකොට ඔබලොගෙන් අහුවොත් කෝටේ යුගයේ වැදගත් සිදුවීම් සම්බන්ධ ඔයාලට මේ හතරම අනිවාර්යෙන් මතක තියෙනවා. ඉතින් හොඳ ලකුණකට. ලකුණු ඔයාලට මම ගන්නන්නේ ලකුණු අනහයෙන් 75න් ඉහළ ගන්න නෙමෙයි 90න් 95න් ඉහළ ගන්න. ඉතින් මේ පුතේ ඔයගොල්ලෝ මේ සඳහා ඔයාලගේ කැපවීමත් වැදගත් වෙනවා. ඉතින් අපි හරියට වැඩ කරගෙන ගියොත් මම කියන විදිහට ඔයගොල්ලෝ වැඩ කරනවා. ඉතිහාසය ඕලෙල් විෂයට මේ දක්වා හරියට වැඩ කරගෙන ගිහිල්ලා ඔයාලා මේ පාඩම් ඉවරදී වහලා බලලා මොකරති ඔයගොල්ලොන්ට ඒ සාමාර්ථය ලබාගෙන විශිෂ්ට සාමාර්ථ සහිතව සමත් වෙන්න පුළුවන්. राजधानी राजधानी बिलवटी पशु यापन मुल प्रादेशीय රාජ්‍යයන් කිහිපයක් පිළිවෙනවා. හරි. යාල්පාන වල්පමාලේ හා ශේගරාක්ෂ ශේකරමාලේ යන ග්‍රන්ථ මේ රටතුරු සපේන මූලාශ්‍ර විදිහට සලකන්න පුළුවන්. මොනවද? පොළොන්නරුවේ රාජධානිය බිඳවැටීමෙන් පසු යාපනයේ මුල් කරගෙන ප්‍රාදේශීය රාජ්‍යයක් පිළිවෙනවා. යාල්පාල වල්පමාලේ හා ශේගරාක්ෂ ශේකරමාලේ කියන මේ ග්‍රන්ථවල राज्य जन तुरु सपेन मूलाश्रेन मेकअप सटहां करें पोदे का सटहां करें यापनी पी बंद अद्यनेंतरी मे प्रांत दिखना यापने रज परंपराव आर्य चक्रवर्ती रज परपुर यापने रज परंपरा विधियट आर्य चक्रवर्ती रज परपुर अंदवा इम रज परंपरावे आरंभिक विजय कुलांगे आर्य चक्रवर्ती विजय कुलांगे आर्य चक्रवर्ती समय यापनी रज परंपरावे लक्तमे आर्य चक्रवर्ती रज परंपरावे आरंभ किया विधियत चल के मेबदपाल दुलस्तने संधान वेनवा गंपल युगे सह कोटे युगे यापनी राज्य प्रधान राजधानी पवतिलावा इहित पशु यापनी रजवल යලිටම බලය පිහිටුවාගෙන තියෙනවා මේ කාලෙදී බුදුපාලකයන් 12 දිනක් සිටි බව තුරුතුරු සඳහන් වෙනවා ගම්පල යුගයේ හා කෝට්ටේ යුගයේදී යාපනය රාජ්‍ය ප්‍රධාන රාජධානියට යටත් කෙරුණා එහෙත් පසුව යාපනයේ රජවරු යලි ඉසෙසවීම සිද්ධ වෙලා තියෙනවා මේ කාලෙදී මේ මේත් එක්ක පෘතුගීසීන් පැමිණෙන විට යාපනය පාලනය කරේ මේ සංකිරි නම් රජතුමා මේ කාලයේ වෙද්දී වර්ෂ 1619 දී පෘතුගීසි යාපනය ආක්‍රමණය කොට තම ආධිපත්‍යය යටත් කර ගැනීමට සමත් වෙනවා. මේ පෘතුගීසි පැමිණෙන විට
පැමිණෙනකොට යාපනයේ පාලනය කරන්නේ මේ සංකිලි රජු. එතකොට ක්‍රිස්තු වර්ෂ 1619 පෘතුගීසී යාපනය ආක්‍රමණය කළා තම ආධිපත්‍යය යටත් කරගන්න මේ කාලේ වෙද්දී සමත් වෙනවා. ඉතින් මේ ටික තමයි පුතේ අපිට මේ පාඩමේදී කතා කරන්න තියෙන ඉතා සරල සහ කෙටි පාඩමක් විදිහට තමයි මේ පාඩම යන්නේ. ඔයගොල්ලන්ට ඒක නිසා පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. ඊට අපි කතා කරේ පසුකාලීන පාලන මධ්‍යස්ථාන. ඒ අනුව අපි කිව්වා ප්‍රාදේශීය පාලන විදිහට බෙදලා තියෙනවා. මේ රාජධානී බිහිවීමට බලපෑ හේතු තමයි ආරක්ෂක හේතු සහ ආර්ථික හේතු. ඊටස් අපි කිව්වා රාජධානී තුනක් විදිහට පිටවාගෙන ඉන්නවා කියලා කේන්ද්‍ර කරගැනීම බලකොටු තුනක් ඇති කරනවා. මේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමට බලපෑ කලින්ග මාර්ග උඩරට ආක්‍රමණය කරන මේ රජරට ආක්‍රමණය කරන කාලයේදී යාපහුව බලකොටුව මිනිපේ ගම්දෙනිය බලකොටුව ගෝවින්ද මලේ බලකොටුව වශයෙන් පිටවාගෙන ඉන්නවා. ඊට අපි කතා කරා දඹදෙනිය රාජධානිය මුල් කරගෙන තුන්වෙනි විජයබාහු රජතුමා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා. දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට අභියෝග කීපයකට මුහුණ දෙන්න වෙනා කියලා අපි කිව්වා. කලින්ග මාර්ග පරවා හැරීම, චන්ද්‍රබානු රජුගේ පළමු වන ආක්‍රමණය පරාජය කිරීම, චන්ද්‍රබානු රජුගේ දෙවන ආක්‍රමණය පරාජය කිරීම. එසේ කලින්ග මාර්ග පරාජය කිරීම සිද්ධ වෙන වසර 40ක් පමණ පැවති කලින්ග මාර්ග බලයෙන් නිදහස් කරගන්න දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට හැකියාව ලැබෙනවා. එසේ අපි කිව්වා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා යටතේ සිදු වූ විශිෂ්ට සේවාවන් විදිහට තම පියා බෙලිගල සංගවලා තිබ්බ දළදාව ගෙනල්ල දඹදෙනියට වැඩම කරවනවා. දඹදෙනිය නව දළදා මැදුරක් ඉදිකරනවා. දේව ප්‍රතිරාජ ඇමතිවරයා ලවා රටේ සංවර්ධන කටයුතු සිදු කිරීම සිද්ධ කරනවා. ශ්‍රී පාදස්ථානයට යන මාර්ගය අලුත් වැඩියා කරනවා. උයන් තැනවීම පාලන් සෑදීම සහ පොල්වැණි වගාවන් කරවලා ආර්ථිකය නගා සිටුවන්න කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨ පණිවිඩයක් කියලා අපි කිව්වා. ඒක නිසා මේ තුමාට කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත කියන උපාධි නාමය හම්බ වෙලා තියෙනවා. ඒ වගේම කවි සිළුමල මේතුමා විසින් රචනා කරලා තියෙනවා. ඊළඟට අපි යාපහ රාජධානිය ගැන කතා කරා. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මේ හතරවෙනි විජයබාහු දඹදෙනිය රජකමටපත් වෙනවා. යාපහ බලයටපත් වෙනවා. හතරවෙනි විජයබාහු රජතුමා දඹදෙනිය බලයටපත් වුණාට පස්සේ මේ කාලය වෙන විට මේ ඉගුණ කුමාරයන් නිසා හතරවෙනි විජයබාහු රජතුමා මිය ගියාට පස්සේ පළවෙනි භුවනෙකබාහු රජතුමා යාපහ රජධානිය මුල් කරගෙන බලයටපත් වෙනවා. මේ කාලයේදී යාපහුවේ රජමැදුරක් ඉදි කිරීම, බෞද්ධ පොත්පත් රචනා කිරීම, මිසරය ඊජිප්තුව සමග වෙළඳ සම්බන්ධතා පැවැත්වීම ආදී කාර්යයන් මේ කාලයේදී සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි කතා කරේ කුරුණෑගල යුගය සම්බන්ධව. කුරුණෑගල යුගය දෙවැනි භුවනෙකබාහු රජ මුල් කරගෙන රාජධානිය ආරම්භ වෙනවා. මේ කාලයේදී සිදු වූ විශිෂ්ට සේවාවන් විදිහට පාලි භාෂාවෙන් ලියා තිබූ 550 ජාතකය සිංහල පරිවර්තනය වීම සිද්ධ වෙනවා. දළදා සිල්ප සිංහල බෝධි වංශයේ අනාගත වංශයේ වැනි සාහිත්‍ය කෘති රචනා වෙනවා. ඊළඟට අපි කතා කරා ගම්පොළ යුගය ගැන. මේ කුරුණෑගල රාජධානියෙන් පස්සේ අතරවෙනි භුවනෙක බාහු රජවටේ ගම්පොළ රාජධානිය ආරම්භ වුණා කියලා කිව්වා. එතකොට මේ ගම්පොළ රාජධානි යුගය වෙන විට යාපනයේ ඉන්නේ ආර්ය චක්‍රවර්ති රජ පරපුර. ගම්පොළ රාජධානියේ සමයේ සිදු වූ වැදගත් සිදුවීම් කිහිපයක් ගැන කතා කරා පිළිවෙත් පුතේ. රජුට අමතරව නිශ්ශංක අලකේශ්වර සහ සේනාධි ලංකාරයන්ෙන් බලවතුන් දෙදෙනෙක් සිටියා. නිශ්ශංක අලකේශ්වර ඇමතිවරයා කෝට්ටේ බලකොටුවක් තනවා ආර්ය චක්‍රවර්ති හමුදාව පරාජයට පත් කරා. ඊළඟට ඉබන් බත්තුතා නම් අරාබි ජාතික සංචාරකයා ලංකාවට පැමිණීම සිද්ධ වෙනවා. ගම්පොළ යුගයේ අවසානයේ චීනයේ චෙන් හෝ සෙනෙවියා ලංකාව ආක්‍රමණය කිරීම සහ ගඩලාදෙන විහාරයේ ලංකා තිලක විහාරය හා එම්බෙක්කේ දේවාලය ඉදි කිරීම මේ කාලයේදී සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරේ කෝට්ටේ යුගය ගැන. කෝට්ටේ යුගය මේ කාලේ 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා යටතේ කෝට්ටේ රාජධානිය ආරම්භ වෙනවා. ඒතුමාගේ පියා කවුද? ජයමහල්ලා
නැමැත්තෙක් ජයමහලේ නැමැත්තෙක් මම සුමিত্রා දේවිය එතුමා වන්නි ප්‍රදේශයේ ඉඳලා මේ යාපනය ඇටත් කොටගෙන රට එක්සේසත් කරන එකෝට්ටේ රාජධානී සමයේදී ඊළඟට අපි කිව්වා කොට්ටේ රාජධානිය වැදගත් සිදුවීම් ගැන කතා කරද්දී 6 වෙනි පරාක්‍රමබාහු රජු යටතේ නැවත රට එක්සේසත් වෙලා සාමකාමී පාලනයක් ඇති වෙනවා රටේ අධ්‍යාපන ප්‍රබෝධය ඇතිවීම හා प्रधान पिरिवेन कीहिप्याक आरंभ वीम पेपिलियाने सुमित्रा देवी पिरिवेन कैरगल पद्मावती पिरिवेन आरंभ वेनवा इवागे मुग्गत पांडिवरु पुरुषक जीवनवा केला किव्वा उदाहरण विधियर विदागम मैत्री हिमी तोटगमुवे श्री राहुल हिमी असे विशिष्ट साहित्य कृति रसक लियवेला तियेनवा सैलेलिहिनिय हंस गिरा यन संदेश सह पेरकुंबासिरित काव्य शेखर एबदु साहित्य कृति विधियट अपिट හඳුන්වලා දෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි කතා කරා යාපනයේ රාජධානිය පොළොන්නරුව රාජධානිය බිඳ වැටීමෙන් පසුව යාපනය මුල් කරගෙන ප්‍රාදේශීය රාජ්‍යයක් බිහිවීම ආරම්භ වෙනවා. මේ සඳහා අපිට දැනගන්න තියෙන මූලාශ්‍ර දෙකක් තියෙනවා. යාල්පාලම් වයිපුමාලේ හා ශේකරාස ශේකරමාලේ කියන ප්‍රාන්ත දෙක. ඉතින් මේ තුනෙන් යාපනයේ රාජ්‍ය පරම්පරාව ආර්ය චක්‍රවර්ති රාජපරපුර විදියට හැඳින්වෙනවා. मेके आरंभकीय विद्यार सल के विजय उलांगे आर चक्रवर्ती पालकिया मे अनु पालकिया दुलस्तने कटते पालन सिद्धवेनवा मे पुर्तगीजी लंकावट पेमीन विट मे प्रदेश पालने करें संकली रजु यदाइसे दहनामे वर्षे पुर्तगीजी यापने आक्रमण कला बलट पत्नवापिट अवसान वशे රජරට ශිෂ්ටාචාර සමයෙන් පසුව ආරක්ෂාව හා ආර්ථික හේතුන් මත මෙරට රාජධානී කෙටි කාලයක් තුල තනින් තැනට මාරු වීම සිද්ධ වෙනවා දේශපාලන ස්ථාවරයක් පැවති අවදිවලදී ආර්ථික දියුණුවක් පැවතිනවා එම කාලවල අධ්‍යාපනික හා ආගමික අංශවල උන්නතියක් ඇති වෙනවා බලය ලබා ගැනීම සඳහා අභ්‍යන්තර හා බාහිර අරගලත් වීම එම කාලයේදී සිද්ධ වෙනවා එතකොට දේශීය පාලකියෙකු විසින් අවසන් වරට දිවයින එක්සේසත් වෙන්නේ මේ කෝට්ටේ පාලන සමයේදී එතකොට අවසන් වරට දිවයින එක්සේසත් වෙන්නේ දේශීය පාලකයෙකු යටතේ කෝට්ටේ රාජධානී සමයේ පැහැදිලිද හරි අපි කතා කරා මේ රාජධානී කීපයක්ම සම්බන්ධව මම හිතනවා ඔයගොල්ලොන්ට මේ ටික ඉතා පැහැදිලි වෙන්න ඇති කියලා නේද රාජධානී ආරම්භ වීම සහ දඹදෙණිය රාජධානිය ඊළඟට යාපහුව කුරුණෑගල ගම්පල කොට්ටේ සහ යාපනයේ රාජධානිය සම්බන්ධව අපි කතා කරා ඉතින් දුවේ පුතේ ඔයගොල්ලෝ තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න දිගටම මේ පාඩම් සඳහා සම්බන්ධ වෙන්න ඉදිරියේදීත්ම ප්‍රශ්න උත්තර වැඩසටහන් සඳහා සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ ඉතිහාසයේ විෂය ඉතා පහසුවේ විෂයක් බවට පත් කරගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා මේ පාඩම පැහැදිලි නැති තැනක් තියෙනවා නම් නැත්තම් තව ඔයාලට මේ සම්බන්ධව මොහරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මට එතකොට පුළුවන් ඔයගොල්ලන්ට ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න ඉතින් දුවේ පුතේ එහෙනම් ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් එතන අපි අවසාන පාඩම කතා කරනවා යුරෝපීය පැරණි ශිෂ්ටාචාර කියන පාඩම. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ පාඩමට සම්බන්ධ වෙන්න. මේ පාඩමේ ඉතින් පස්සේ ඔයාලා අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි පස්සේ පාඩමේ හමු වෙමු.